සුබ දවසක් වේවා කියලා ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ටික කාලෙකින් පස්සේ අලුතෙන් වීඩියෝ එකක් කරන්න ආවා. මගේ පෞගේ වීඩියෝස් වලට ගොඩක් කමෙන්ට්ස් තිබ්බා, ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් අද මට හිතුණා වීඩියෝ එකක් කරන්න. කීප දෙනෙක්ම අහලා තිබ්බ ප්‍රශ්න වලින් මම තෝරගත්තු ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක හදන්නේ. questions and answers කියන ටොපික් එක යටතේ. ඉතින් අපිම වැඩි වෙලා කතා කර කර ඉන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් තාම subscribe කරන්න පුළුවන්. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මගේ channel එක ප්‍රංශයේ administrative දේවල්, visa ලබා ගන්න දේවල්, jobs ලක ගන්න කොහොමද jobs ගන්නේ, ඒ වගේ දේවල් ගැන videos යනවා. ඒ වගේම ප්‍රංශයේ ලස්සන තැන්වල සිංහලෙන් බ්ලොග්ස් කරලා දානවා. ඒ වගේම යුරෝපේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යුරෝපෙත් ට්‍රැවල් කරන බ්ලොග්ස් දාන්න. ඉතින් තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වැඩි වෙලා මං ගන්නෑ. ඉතින් අපි මට අහලා තිබ්බ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ. එක වාහනවල සද්ද එන එක නිසා ඔඩිය එකේ පොඩි ප්‍රශ්න ඇයි. ඉතින් ඒ ගැන ඒව ගණන් ගන්න එපා. හරි, අපි වැඩේ පටන් ගමු. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා විසිට වීසයකට කොච්චර කොස්ට් එකක් යනවද කියලා. මේ විසිට වීසයකට කොස්ට් එකක් යන එක මට හරියටම කියන්න බෑ. ඒක මොකද කාලෙන් කාලට වෙනස් වෙන දෙයක්. ඉතින් ඕගලන්ට හොඳම දේ තමයි ප්‍රංශයට විසිට වීසයකක් එන්නේ ඉන්නවා නම් ලංකාවේ සයිට් එක තියෙනවා VFS කියලා. VFS මම ලින්ක් එක යටින් දාන්නම් වෙබ්සයිට් එක. ඉතින් ඒ සයිට් එකට ගිහිල්ලා ඕගලන්ට බලන්න පුළුවන් ඕගොල්ලෝ එන කොච්චර කාලයක් ඕගලන්ට සිලෙක්ට් කරන්න ඕගලන්ට හැම ඩීටේල් එකක් මේ සයිට් එකෙන් ගන්න පුළුවන්. කොච්චර කොස්ට් එකක් යනවද, වීසා ප්‍රොසෙස් වෙන්නේ කොහොමද, හැම දෙයක්ම. ඉතින් ඒක ඒ සයිට් එක හරහා ඕගලන්ට ඒ ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ඒක ගොඩක් සිම්පල්. දෙවනි ප්‍රශ්නේ කියනවා නම් ෆැමිලියාව ජීවත් වෙන්න පුළුවන්ද ළමයට වීසා දෙනවද කියලා. ඉතින් මෙහෙම දැන්ට දෙන ෆ්‍රාන්සයට ඇවිල්ලා ජීවත් වෙන්න රිෆ්යුජීම අවශ්‍ය වෙන්නේ නැහැ. රිෆ්යුජී දාන්නේ ඔයාට ඒ ටික ඒ ටෙම්පරරි කාලය ඇතුළත ජීවත් වෙන්න. ඉතින් රිෆ්යුජී ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක තනිකර ලක් එකක්. 50-50 තියෙන chance එකක් රිෆ්යුජී කියන්නේ. ෆ්‍රාන්සයට ඇවිල්ලා ෆැමිලි එකක් වද දැන් ඔයගොල්ලෝ ෆැමිලි එකක් විදියට ලංකාවෙන් ෆ්‍රාන්සයට ආවොත් වයස අවුරුදු 16ට අඩු නම් ළමයට මෙහි ඉස්කෝලේ යන්න චාන්ස් එක තියෙනවා. මෙහි ළමයට ඉස්කෝල දෙනවා. ඔයගොල්ලෝ රිෆ්යුජි ඉල්ලුවත් මේ රජෙන් වයස අවුරුදු 16 ළමයට ඉස්කෝලේට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මට දෙන්න පුළුවන් උත්තරේ ළමයි සම්බන්ධයෙන්. ඉතින් ළමයට හැම දෙයක්ම තියෙනවා. අමතක කරන්න බෑ වයස 16ට අඩු වෙන්න ඕනේ ළමයි. 16ට වඩා වැඩි වුණොත් ඒ අවස්ථාව ගොඩක් අඩුයි. ඒත් වයස 24ට වඩා නම් මෙහෙ තියෙනවා මිෂන් ලෝකල් කියලා ස්ථානයක්, එක ඔෆිස් එකක්. වයස අවුරුදු 24ට අඩු වෙනනම් ඒ මිෂන් ලෝකල් එකට ගිහිල්ලා තමන්ගේ ළමයා කැමති මොකක් හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එක ෆ්‍රෙන්ච් වලින් ඉගෙනගෙන ඒගොල්ලෝ උදව් කරනවා හැම දෙයක්ම. ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න එකේ ඉඳන්ම හැම දෙයකටම. ඉතින් ඒ දේ ලැබෙන්නේ වයස 24කට වඩා අඩු නම්. ඊට පස්සේ ආලා දෙනවා වර්ක් පර්මිට් වීසා එක ගැන. ඉතින් වර්ක් පර්මිට් වීසා එකක් හැදෙන්නේ මෙහෙමයි. දැනට තියෙන නීතිය අනුව අවුරුදු 3ක් ප්‍රංශයට ඇවිල් ප්‍රංශයේ ජීවත් වෙන්න ඕනේ. ඒ අවුරුදු 3ක් ප්‍රංශ ජීවත් වුණා කියලා ඔප්පු කරන්න ඕනේ. දැන් උදාහරණයකට ඔයා රිෆ්යුජි දැම්මෙන් පස්සේ ඕනම කෙනෙක්ට ජොබ් එකක් කියන දේ අවශ්‍යයි. සල්ලි අවශ්‍ය ජීවත් වෙන්න ඕන නිසා. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලා සඳහන් කරේ. ප්‍රංශයට ඇවිල්ලා ජීවත් වෙන්න රිෆ්යුජි මොන වෙන්නේ නැහැ. රිෆ්යුජි අප්ලයි කරලා ඔයගලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ ජොබ් එකෙත් තියෙනවා මෙහෙ වීසක ඔයගලන්ට ටෙම්පරරි වීසකක් දෙනවා. මාස 9ක වගේ, මාස 6ක 9ක කාලෙක ටෙම්පරරි වීසකක් දෙනවා. ඒත් එක්කම ඔයගලන්ට දෙනවා සිකියුරිටි සෝෂල් නම්බර් එකක්. උදාහරණයකට කිව්වොත් ලංකාවේ ID නම්බර් එක වගේ මෙහෙ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට තමයි ඔයගේ හැම දෙයක්ම, ඔයගේ මෙඩිකල්, ඔයගේ වැඩ කරන දේවල් හැම දෙයක්ම මේ නම්බර් එක, ඔයගේ වෙන ටැක්ස් එක පවා මේ නම්බර් එකට තමයි ඔක්කොම ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ නම්බර් එක ගහලා සර්ච් කරොත් ඔයගේ ඔක්කොම ඩීටේල්ස් බලන්න පුළුවන් ෆයිනෑන්ෂියල් පැත්තේ. ඉතින් වර්ක් පර්මිට් එක හදාගන්න ප්‍රංශයට ඇවිල්ලා අවුරුදු 3ක් ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරන අතරතුරේ ඔයාගේ තියෙන්න ඕනේ වැඩ කරන තැන කොන්ට්‍රැක්ට් එකක්, වැඩ කරන තැන අවුරුදු 2ක, ඒ කියන්නේ මාස 24ක පේ ෂීට්ස් තියෙන්න ඕනේ. ඊට අමතරව අවුරුදු ආපු මුල ඉඳන්ම ඔයා මේ රටේ ටැක්ස් එකක් ගෙවපු එකක්, ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ, බදු ගෙවපු ඔප්පු කරන්න. ඒ වගේම ඔයාට ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ එක තැනකට ඔයාගේ ලියුම් ඔක්කොම එන්න ඕනේ.
ගවර්න්මන්ට් ලියුම් හැම දෙයක්ම එක තැනකට එන්න හදා ගන්න ඕනේ. ඊට අමතරව ඔයාලට බැංක් account එකක් open කරගන්න ඕනේ. ඉතින් ජොබ් එකක් හම්බුනාම contract එකයි job එකයි හම්බුනාන් පස්සේ ඔයාලට බැංක් account එකක් open කරන එක මෙහෙ ලේසි. මොකද ඕනම බැංකුවකින් දන්නා job එකක් කරද්දී salary එකක් කටනේ, salary එක වැටෙන්නේ බැංක් එකට. ඒක නිසා ඔයාලට contract එක තියෙනවා නම් ඔයාලට බැංක් එකක් open කරන්න පුළුවන්. මං කිව්වා වගේම වර්ක් පර්මිට් ෆ්‍රීස් එක හදාගන්න අවුරුදු 24ක පේ ෂීට් ඕනේ, ඇඩ්‍රස් එක ඕනේ, බැංක් ඩීටේල්ස් ඕනේ, ඇම්පෝ කියන්නේ මේ ටැක්ස් වලට. ඉතින් ටැක්ස් ඩික්ලෙයාර් කරපු හැමදේම පෙන්වන්න ඕනේ. ඒ වගේම ඔයා වැඩ කරන ස්ථානයේ අයිතිකාරයාගේ ඩොකියුමන්ට්ස් වගේක් අවශ්‍ය වෙනවා. ඒක දන්නේ ඒ කාලේ වෙනකොට ඔය අදාළ ලෝයර් කෙනෙක් හම්බ වෙලා ඕගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ඉන්න ලෝයර්ස්ලා හම්බ වෙලා ඕගලන්ට ඒකට උදව්වක් ගන්න පුළුවන්. තවත් අහලා තියෙනවා ලංකාවේ ක්වොලිෆිකේෂන්ස් වලට ලංකාවේ ඩිග්‍රී යන අරගෙන තියෙනවා නම් මෙහෙල ජොබ්ස් කරන්න පුළුවන්ද කියලා. මෙහෙම ඒ දේ සිද්ධ වෙන්නේ දැන් ලංකාවේ මුළු ලෝකෙම තියෙන එක වගේම ක්වොලිෆිකේෂන්ස්. අපේ රටක උදාහරණයකට ගත්තොත් ටෙක් පැත්තෙන් යම් කෙනෙක් ඩිග්‍රී එකක් අරගෙන මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක බොහෝ දුරට කරන්න අමාරු වැඩක්. මොකද ඒ ටෙක් පැත්තෙන් ටෙක් සම්බන්ධයෙන් ඉන්න කට්ටියත් මේ රටේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඩිග්‍රී අරගෙන මේ රටේ භාෂාව කතා කරන, ඒගොල්ලොත් මේ රටේ ඩිග්‍රී අරගෙන ඒගොල්ලොත් ජොබ්ස් වෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝ ප්‍රයෝරිටි එක දෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට. මේ ලංකාව වගේ රටක අධ්‍යාප ඩිග්‍රීස් ඒගොල්ලෝ වැඩි ගණන් ගන්නෑ. ඊට හේතුව ලංකාව දියුණු වෙමින් පවතින රටක් නිසා. ඉතින් ඔයා එංගලන්තය, ඔස්ට්‍රේලියන්, නිව්සීලන්ඩ්, ඇමරිකන් වගේ කැනඩියන් වගේ ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඉන්ටර්නැෂනල් ඩිග්‍රී එකක් අර ඒ ඩිග්‍රී එක අර මේ රටට ඇවිල්ලා මේ මිනිස්ට්‍රි ඔෆ් එඩ්‍යුකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ ඉංග්ලිෂ් ඩිග්‍රී එක ෆ්‍රෙන්ච් වලට ට්‍රාන්ස්ලේට් කරොත් මේ ගවර්මෙන්ට් එකෙන් චාන්ස් එකක් තියෙනවා ඔයාට ඔයා ඉගෙනගත්තු දේ සම්බන්ධයෙන් ජොබ් එකක් කරන්න. ඒක වෙන්නේ ඔයා මුලින්ම ඒගොල්ලෝ දෙනවා ඔයාට ප්‍රංශ ඉගෙන ගන්න අවුරුද්දක කාලයක් ඉස්කෝලයක යන්න. ඒ ප්‍රංශ ඉගෙන ගත්තන් පස්සේ තමයි ඔයාට ඒ ඔයාට අදාළ ඩිග්‍රීකට යන්න පුළුවන්. ඒ වගේම තව මේ තියෙන ඉංග්‍රීසික ඉංග්ලිෂ් කම්පැනිස් පවා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියට චාන්ස් එක ගන්න ඉංග්ලිෂ් කම්පැනි හම්බ වුණොත් ජොබ් සරහා ඇප්ලයි කරලා ඒ වාගේ ඉන්ටර්නැෂනල් ඩිග්‍රී එකත් එක්ක ඒ ජොබ් එක කරන්න හැකියාව තියෙනවා. තව දෙයක් ඒ හැමදේ ඒ මොන දේ කරන්නත් ඔයාට අනිවාර්යෙන් ප්‍රංශ ජීවත් වීමට සඳහා අවශ්‍ය කරන වීසා එකක් අවශ්‍යයි. මොකද ඔයා ඇවිල්ලා මේ රිෆ්යුජීල්ලුවත් ඔයා කොච්චර ක්වොලිෆිකේෂන් තිබ්බද ඩොක්ටර් කෙනෙක් වුණත් කරන්නේ මේ රිෆ්යුජීල්ලුවෙන් පස්සේ ඔයාට ජොබ් එකක් කරන්න බැහැ. ඒක තමයි නීතිය. ඉතින් ඒක ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් ඔයගලන්ට තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යට ඔයගලන්ට දාන්න පුළුවන්. මට ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් මම ඔයගලන්ට එක දානවා. තව කීප දෙනෙක් අහලා තිනවා මේ රිෆ්යුජීල්ලන්නේ කොහොමද කියලා. ඉතින් මෙහෙ රිෆ්යුජීල්ලන්නේ මෙහෙට ඇවිල්ලා කෝලියා කියලා තැනක් තියෙන තැනට ගිහිල්ලා මම මගේ පරණ වීඩියෝ එක ගත්තේ හැමදේම සඳහන් කරලා තිනවා. ඉතින් මම මෙතනදී ඔයගලන්ට රෆ්ලි කියන්න කෝලියා කියලා තැනක් තියෙන තැනට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයා මෙහෙම ඇවිල්ලා ඉන්නවා මේ විදියට කියලා. ඔයාට රිෆ්යුජී ඇප්ලයි කරන් පස්සේ ඔයාට මාස 9ක කාඩ් එකක් පේප එකක් දෙනවා. මාස 6ක් හෝ 9ක කාලයක පේප එකක් දෙනවා. ඉතින් මේ පේප එක කාලෙදී ඔයාට ඔයා ඇප්ලයි කරන කේස් එක ඔයාට මාස 6ක් ඇතුළත දැන් තියෙන නීතිය අනුව මාස 6ක් ඇතුළත ඕගලන්ට කතා කරනවා. ඕගලන්ට මාස 6ක් ඇතුළත කතා කරේ නැත්නම් ඕගලන්ට පුළුවන් ඒ අදාළ පොලිසියට ගිහිල්ලා කියන්න මගේ කතාව අද වෙනකම් මාස 6ක් වෙනවා කතා කරේ නැහැ. මට ජොබ් එකක් කරන්න අවස්ථාව දෙන්න කිව්වම ඒගොල්ලෝ පොලිසියෙන් දෙනා ලීගල් ඔයාලා ඩොකියුමන්ට් එකක් ඔයාලා වැඩ කරන්න පුළුවන්. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඕන තැනක ජොබ් එකක් කරන්න හැකියාව තියෙනවා. හැබැයි දැන් තියෙන සිස්ටම් ඒ සිස්ටම් එක ඒගොල්ලෝ ඒ විදිහට හැදුවට ඒ සිස්ටම් එකේදී ඒගොල්ලෝ කොහොමත් මාස 6ක් ඇතුළත ඔයගොල්ලන්ගේ කේස් එක කතා කරලා ඇක්සෙප්ට් කරනවා රිජෙක්ට් කරනවා රිජෙක්ට් කරන්න බොහෝ වෙලාවට 95%ක්ම රිජෙක්ට් කරන දේ තමයි වෙන්නේ. මොකද ලංකාවේ අද දින වාතාවරණයත් එක්ක වීසා එකක් ගන්න අමාරුයි. ඉතින් ඒකත් චාන්ස් එක තමයි. එහෙම වීසා එකක් හම්බුණා කිය රිෆ්යුජී හම්බුණාමත් ඔයගොල්ලන්ට තියෙන වරප්‍රසාද තමයි අවුරුදු මුලින්මදී අවුරුදු පහක් යනකම් තමන්ගේ රටට යන්න බෑ. ඊට පස්සේ ඔයාට නැෂනලිටි ඇප්ලයි ෆ්‍රාන්ස් ජාතික ෆ්‍රෙන්ච් නැෂනලිටි එක ඇප්ලයි කරන්න ඕගලන්ට ලේසි. ඒ වගේම ඕගලන්ට ගෙවල් ගන්න ලේසි. ඉතින් ඒ වගේ වරප්‍රසාද දිනවා. ඉතින් ඒ වගේම තමයි වර්ක් පර්මිට් එකිනුත් ඔයාට වීසා එක හම්බුනෙන් පස්සේ ඔයාට තියෙන අවුරුද්දක වීසා එකක්. ඒ අවුරුද්ද
පස්සේ ඔයාට අවුරුද්ද රිනියු කරද්දී ඔයාට හම්බ වෙන අවුරුදු 4 වීසක. ඒතකොට ඔක්කොම අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5න් පස්සේ ඔයාට ඩිසයිඩ් කරන්න පුළුවන් ආ රෙසිඩන්ට් කාඩ් එකට යනවද නැෂනලිටි කාඩ් එකට යනවද කියලා. මොකද නැෂනලිටි කාඩ් එක රෙසිඩන්ට් කාඩ් එක ගැන දෙකක්. රෙසිඩන්ට් කාඩ් එක අවුරුදු 10ක් වලින් නැෂනලිටි කාඩ් එකත් අවුරුදු 10ක් වලින්. මේ රෙසිඩන්ට් කාඩ් එක නැෂනලිටි කාඩ් එක ලොකු වෙනසක් නැහැ. එකම දේ තමයි ඔයගලන්ට ඉතින් ගෙවල් හම්බ වෙනවා. ඉතින් ඔයගලන්ට වැඩක් කරගන්න හවුසින් ලෝන් ගන්න ඔයගලගේ හැම වැඩකටම මෙහෙ ලේසි. හැබැයි ඔයගොල්ලෝ වර්ක් පර්මිට් එක අරහා වීසා එක ඉල්ලද්දී මෙහෙ තියෙනවා ෆ්‍රෙන්ච් භාෂාවේ ලෙවල්ස්. ඉතින් A1 A2 B1 B2 ඊට පස්සේ C ඕම තියෙනවා. වර්ක් පර්මිට් එකෙන් වීසා එක ගද්දී ඒගොල්ලෝ මුලින්ම බලන්නේ A1 උදාහරණයක් ගියෝ ලංකාවේ ශිෂ්‍යත්වයේ නොලෙජ් එක වගේ තමයි බලන්නේ මේ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ නොලෙජ් එක ඒගොල්ලෝ ටෙස්ට් කරනවා. එතකොට A1 සර්ටිෆිකට් එක තියෙන්න ඕනේ. රෙසිඩන්ට් කාඩ් එකට යනකොට A2 එක්සෑම් එක කරන්න ඕනේ. කියන්නේ අපි කිව්වොත් O levels වගේ සමාන මම ඔයගොල්ලන්ට මේ කම්පෙයර් කරලා කියන්නේ O levels වගේ පොඩි එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකේ තියෙන්නේ ඕරල් ටෙස්ට් එකකුයි ස්පීකින් ටෙස්ට් එකකුයි රයිටින් ටෙස්ට් එකකුයි වගේ ඔගේ පොඩි ටෙස්ට් වගේ. නැෂනල් ටෙවල්ට ඉල්ලද්දී ඔයගලන්ට B1 ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් වලටත් වඩා වැඩි ක්වොලිෆිකේෂන්ස් බලන, ඒ කියන්නේ ඒකේ ෆ්‍රාන්ස භාෂාව ගැන ගැඹුරු වැඩිපුර අධ්‍යයනයක් කරන්න තියෙනවා. ෆ්‍රාන්ස භාෂාව කියන්නේ ටිකන්නේ ගොඩක් අමාරු ලැන්ග්වේජ් එකක්. ඉතින් ඔයාට B1 එක ගත්තොත් නැෂනල් ටෙවල්ට අප්ලයි කරන්න පුළුවන්. A2 එක ගත්තොත් රෙසිඩන්ට් අවුරුද්ද 10 රෙසිඩන්ට් කාඩ් එකට අප්ලයි කරන්න පුළුවන්. A1 එකෙන් තමයි ඔයගලන්ට වර්ක් පර්මිට් කාඩ් එක දෙන්නේ. ඒ වගේ ප්‍රශ්න කීපයක් මහලා තිනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරාගෙන නැවතත් කියන්නම්, මේ රටට ඇවිල්ලා රිෆ්යුජි ඉල්ලලා වීසාවක් හදාගන්න ඕනේ නැහැ. මේ රටට ඇවිල්ලා රිෆ්යුජි ඉල්ලපු ගමන් ජොබ් එකක් කරහා, ජොබ් එකකින් වැඩ කරලා අවුරුදු 2ක් වැඩ කරලා අවුරුදු 3ක් මේ රටේ හිටියා කියලා ඔප්පු කරලා වීසාවක් හදාගන්න පුළුවන්. ඉතින් ඔව් වගේ තව ගොඩක් මගෙන් ප්‍රශ්න අහලා තිනවා. මම ඒ ගත්තුවේ වෙන් කිහිප දෙනෙක් එක වගේම ප්‍රශ්න අහලා තිනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි මගෙන් අහලා තියෙන්නේ. තවත් ඉතින් ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එකක් කරලා දාන්න, ඔයගලගේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. තව දෙයක් කියන්න ඕනේ, මම මේ දන්න ටික තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකක් කරා කියන්නේ. මට කීප දෙනෙක්ම කතා කරලා කියනවා මේට ඇවිල්ලා සමරක් කට්ටිය කතා කරලා කියනවා මට ජොබ්ස් හොයලා දෙන්න, මට ඉන්න තනන්න ඒ වගේ. මට ඒ වගේ දේවල් වලට මට ඔකියුපේ වෙන්න බෑ. ඇත්තටම මගේ වැඩත් එක්ක මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම ඒක කෙලින්ම කියන්න, මම ඒ වගේ දේවල් කරන්නේ ඉතින් මට කරන්න පුළුවන් උදව්ව තමයි මේ වීඩියෝ එක කරා මේ දේවල් කියන්නේ. ඉතින් ඔයගලන්ට හැම දෙයක්ම කරගන්න පුළුවන් මේට ඇවිල්ලා පාසුයි. මේ ඒවට හැම දෙයක්ම හදලා දිනා, අරිගස්සලා දිනා මේ රටේ. ඉතින් ඒක නිසා සමහරක් අයගෙන් ටිකක් කරදර ආවා, දිගට අරාට මැසේජ් කරනවා, රෑටත් කෝල් කරනවා. ඉතින් ඒ වගේ දේවල් මම ඉස්සනවා. ඉස්ස මේ වීඩියෝ එකෙන් පස්සේ කවුරුත් කරන එක නැගල ඔයාලන්ට මොනවද ප්‍රශ්නයක් තියෙනවද මැසේජ් එකක් දාන්න. මම ඒකට අනිවාර්යෙන් රිප්ලයි කරනවා මට ෆ්‍රී හැම වෙලාවකම. අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගලන්ට ඕන නම් මම මේ ඉන්න ඒරියා එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේ ඒරියා එක තමයි මේ ෆ්‍රාන්සේ මම ඉන්න ඒරියා එකේ මේ නගර සභාව. ඉතින් නගර සභාවට ෆ්‍රෙන්ච් වලින් කියන්නේ මේරි කියලා, මේරි එක කියලා. ඉතින් ඔයාලා පේනදී මගේ පිටිපස්සේ තියෙන්නේ ඒ නගර සභාව. ඉතින් මෙතන වටේටම පුටු දාලා කරලා මිනිසුන්ට රෙස්ට් එකක් ගන්න මේව කරලා දිනවා. ඒ ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච නිසා තමයි මම අද වීඩියෝ කරේ. ඉතින් මගේ channel එකට සම්බන්ධලා නැත්තම් තාමත් channel එකට සම්බන්ධ වෙන්න ඉස්සරහට අලුතෙන් වීඩියෝ දකින්න ෆ්‍රාන්සේ තියෙන ලස්සන තැන් වලට මාත් එක්ක යන්න. එහෙනම් දැනට මම නතර වෙනවා, තව වීඩියෝ එකකින් හම්බ වෙනකම්. කට්ටියටම ජය වේවා.